අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා විශ්වවාහිනී නාලිකාව මගින් ගෙනෙනු ලබන ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වැඩසටහන් සමගින් සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම. ඉතින් 2024 ජූලි පළවෙනිදා ඉඳන් ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසාව සම්බන්ධයෙන් වන නීති රීතිවල වෙනස් වීමක් අලුත් වීමක් සිදු වුණා. ඉතින් මේ පිළිබඳව තමයි අපි අද දිනයේදී විශ්වවාහිනී නාලිකාවෙන් වර්ණ ලීගල් ආයතනය සමග සම්බන්ධ වෙලා ඔබව දැනුවත් කරන්නට සූදානම් වන්නේ. ඉතින් වෙනදා වගේම අපේ මැදිරියට පැමිණ සිටින්නේ ඔස්ට්‍රේලියාවේ වර්ණ ලීගල් ආයතනයේ ප්‍රධාන නීතිඥය, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක්, නොතාරිස්වරියක් වන මදු වර්ණකුලසූරිය මහත්මිය. අයිබෝවන්. අයිබෝවන් හේෂානි. හොඳයි. මදු, සෑහෙන විදියට අපි නොහිතූ ආකාරයට නීතිවල දැඩි වෙනස්කමක් සිදු වෙලා තියෙනවා. ඉතින් COVID-19 කාලය තුන ලිහිල් වෙච්ච නීති රීති නැවතත් ඔස්ට්‍රේලියානු රජය විසින් දැඩි කරට තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. මේ ආකාරයෙන් මේ ශිෂ්‍ය වීසා වල නීති රීති වෙනස් කිරීමෙන් ඔස්ට්‍රේලියානු රජය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? හේෂානි, ඔව්, විශේෂයෙන් මේ ශිෂ්‍ය වීසාවල වෙනස් වීම බොහෝ අයට දැනෙන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා අපි අද ශිෂ්‍ය වීසා වෙනස් වීම සම්බන්ධව කතා කරනවා. මොකද බොහෝ වෙනස්කම් රැසකුත් සිද්ධ වුණා. ඉතින් මේ ඇයි මේ ශිෂ්‍ය වීසාවල වෙනස්කම් සිදු කරන්නේ? ඔබ කිව්වා හරි, COVID-19 තත්ත්වය යටතේදී බොහොමයක් පහසුකම් සැලසුවා ඔස්ට්‍රේලියාව ශිෂ්‍යයින්ට සහ තාවකාලික වීසා හිමියන්ට. ඉතින් දැන් ආපහු නැවත ඔවුන් ඒ ශිෂ්‍යයින්ම හරි පාරේ අරගෙන යනවා වගේ තත්ත්වයක් තමයි අපිට පේන්නේ. ඉතින් ඒ ශිෂ්‍යයින්ගේ තත්ත්වය, ශිෂ්‍ය වීසාවල තත්ත්වය උසස් කරන්න සහ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්, ඒ කියන්නේ ජාත්‍යන්තර ශිෂ්‍යයින් ඒ අවශ්‍ය තලයට ඔසවා තබන්න ඔස්ට්‍රේලියාවට අවශ්‍යයි. ඉතින් මේ තමයි එක අරමුණක් හේෂානි. ඒ වගේම තමයි ශිෂ්‍යයින් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිම කරාට පස්සේ තමන්ගේ ඉදිරි අනාගතය සඳහා රැකී අවස්ථා, වෙනත් ඉදිරි අධ්‍යාපන කටයුතු වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ ඉදිරි ගමන සැලසුම් කරගන්න ඔවුන්ට ඒ යථාවත් පිළිවෙතක් හෙලිපෙලි කරලා දෙන්න මේ ශිෂ්‍ය වීසාවල මේ නවතම වෙනස්කම් සිදු කරලා තිබෙනවා හේෂානි. හොඳයි. එසේනම් අපි දැන් කතා කරමු මොනවද මේ සිදු වෙච්ච වෙනස්කම්. ඔව් හේෂානි, වෙනස්කම් රසක් තියෙනවා. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන් කිව්වොතින් ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් සුවිශාල වෙනස්කම් සිදු වුණා. ඇත්තටම අපි කෙටියෙන් කිව්වොත් හේෂානි, ඉංග්‍රීසි දැනුම දැන් ඉහලින් සලකා බලනවා කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඒ වගේම තමයි පසුගිය කාලය තුළ TOEFL, IBT වගේ ඉංග්‍රීසි දැනුම් සලකා බලන ඒ ඉංග්‍රීසි දැනුම් විභාග, මේ විභාග ප්‍රතිඵල සලකා බැලුවේ නැහැ හේෂානි. නමුත් ඒකේ හොඳ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. දැන් මේ විභාග පරීක්ෂණ සඳහා, ඒ විභාග ප්‍රතිඵල සඳහා ඒවා ඉදිරිපත් කරන්නට, ඒවා බාර ගන්නට ඔබට අවස්ථාව සැලසීලා තිබෙනවා හේෂානි. ඒ බාර ගන්නවා. මෙතනදී කියන්නට දෙයක් අවශ්‍යයි. මේ TOEFL හරි IBT වගේ ඔබ විභාග ප්‍රතිඵල ඉදිරිපත් කරනවා නම් 2023 ජූලි 26ට පෙර විභාග ප්‍රතිඵල ඔබ ඉදිරිපත් කරන්නට ඕනි හේෂානි. මොකද අර සීමා කිරීමේ කාලයට යටත්ව තිබූ කාලය තුළ ඔබ ලබාගත් ප්‍රතිඵල අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේ එක වෙනස් කිරීමක් හේෂානි. ඒ වගේම අපිට පොඩි සීමා සහිත තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ කියන්නේ ශිෂ්‍යයින්ට ඒක එච්චර හොඳ වෙනස් වීමක් නෙමේ. වුණත් මේ ඔබ 2024 මැයි 10 සිට ඔබේ ලිවිං කොස්ට් එක, එහෙම නැත්නම් ජීවන වියදම අවුරුද්දක පෙන්වන්නට ඕනේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ ජීවත් වෙනවා නම් ඔබට ඔබේ වත්කම ඔබට තිබෙනවා කියලා ඩොලර්, ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710ක්. ඉතින් මෙය වැඩි, ඒ කලින්ට වඩා වැඩි කිරීමක් සිදු කළා. ඔබ වැඩි ප්‍රමාණයක් මුදල් පෙන්වන්නට අවශ්‍යයි හේෂානි. මේ තව වෙනස් වීමක්. ඒ වගේම තමයි මේ ජූලි 1 වෙනිදා, 2024 ජූලි 1 වෙනිදා සිට
ශිෂ්‍ය වීසා සඳහා වීසා ගාස්තු ඉතාම ඉහළ වැඩිවීමක් සිදු වුණා. අතරමය 125%ක වැඩිවීමක්. හේෂානි ඔස්ට්‍රේලියානු ඩොලර් 710 ඉඳලා ඔස්ට්‍රේලියානු ඩොලර් 1600 දක්වා වැඩිවීමක් සිද්ධ වුණා. ඉතින් මෙයත් සුවිශේෂ වෙනස් වීමක් හේෂානි. විශේෂයෙන්ම මේ මම මුලින් කිව්වා හේෂානි, අර මේ අන්තර්ජාතික ශිෂ්‍යයන්ගේ තත්ත්වය ඉහළ නැංවීම තමයි ප්‍රධාන අරමුණ සහ බලාපොරොත්තුව කියලා ඔස්ට්‍රේලියාවේ. ඉතින් මේ අරමුණ සාක්ෂාත් කරගන්න ඔවුන් නව හඳුන්වාදීමක් සිදු කරා. GS genuine student කියන අවශ්‍යතාවය, ඔබ genuine student කෙනෙක්, එහෙම නැත්නම් ඔබ අවංක ශිෂ්‍යයෙක් කියලා ඔස්ට්‍රේලියාවට පැහැදිලි කරගන්නට අවශ්‍යයි, පෙන්වා දීම අවශ්‍යයි. එවිට තමයි ඔබට ඔබේ ශිෂ්‍ය වීසාව සාර්ථක වෙන්නේ හේෂානි. කලින් තිබුණු තත්ත්වය තමයි GTE genuine and temporary entrant කියන තත්ත්වය. මේ තත්ත්වය වෙනස් කරලා GS genuine student කෙනෙක් විදිහට ඔබෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා ඔස්ට්‍රේලියාව. ඔබ අවංක ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් බව පෙන්වන්නට අවශ්‍යයි. ඉතින් මේ වගේ බොහෝ වෙනස්කම් සිද්ධ වුණා හේෂානි. ප්‍රධාන වෙනස්කම් තමයි මම මේ ඉදිරිපත් කළේ. හොඳයි. දැන් ජූලි පළවෙනිදා ඉඳන් වගේම දැන් මැයි මාසේ ඉඳන් මේ වර්ෂයේ මැයි මාසේ ඉඳන් විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදු වුණා. ඉතින් සාරාංශයක් වශයෙන් මේ වසරේදී වෙච්ච වෙනස්කම් තමයි අපි අද දිනේදී කතා කළේ. ශිෂ්‍ය වීසාවෙන් පසුව අපි දන්නවා ඕනම කෙනෙක්ට 485TR temporary residence visa එකක් apply කරන්න පුළුවන්. ඉතින් එය ඔබට පූර්ණකාලීන රැකියාවක් කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් මේ වීසාවෙත් යම් යම් වෙනස් වීම් සිදු වුණා. අපි ඒ පිළිබඳවත් කතා කරමු. ඔව්, මොකද බොහෝ ජාත්‍යන්තර සිසුන් ඔවුන් නැවත තමන්ගේ රටට යාමේ බලාපොරොත්තුවක් බොහෝ විට නැහැ. ඔවුන් කැමති ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටමින් තමන් මෙහි ඔස්ට්‍රේලියාව තුළ ස්ථීර පදිංචිකරුවන් බවට පත්වෙන්නට. ඉතින් ඒ සඳහා යන මාර්ගය තමයි 485, එහෙම නැත්නම් අපි කියනවා ටෙම්පරරි TR එක කියලා කෙටියෙන් හඳුන්වනවා. ඉතින් මේ වීසාවෙත් යම් යම් වෙනස් වීම් සිදු වුණා හේෂානි. විශේෂයෙන් ඒ සඳහා ලබා දෙන කාලය 485 සඳහා කාල සීමාව අඩුවීමක් සිද්ධ වුණා. ඒ මොකද මම කලින් සඳහන් කළා වගේ හේෂානි, ඔස්ට්‍රේලියාවට අවශ්‍යයි ඔබ ඒ අදාළ දෙන කාලය තුළ ඒ කාලය නිසි ලෙස කළමනාකරණය කරමින් ඔබ ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඔබ අවශ්‍ය ඒ ඔබගේ දැනුම පුහුණුව ලබා ගන්නට මේ TR එක, එහෙම නැත්නම් 485 වීසා කාලය අතරතුර. ඒ වගේම තමයි ඔබ බොහෝ දෙනෙක් දන්නවා ඒ වයස අවුරුදු 35ක සීමාවට ගෙනාවා. ඔබට අවුරුදු 35න් පස්සේ බොහෝ දෙනෙක්ට මේ 485 සඳහා අයදුම් කරන්නට බැහැ හේෂානි. ඉතින් එයත් එක විශේෂ තත්ත්වයක්. ඒ වගේම තමයි තව හොඳ තත්ත්වයක් ඇති කරා ස්කිල් ඉන් ඩිමාන්ඩ් වීසා සඳහා අයදුම් කිරීමේ පහසුකම් ඇති කරලා තිබෙනවා හේෂානි මේ 485 වීසා තත්ත්වය තුළ. මෙතනදී මම තව දෙයක් එකතු කරන්නම් හේෂානි. බොහෝ දෙනෙක් බොහෝ කතාබහවලට ලක් වුණා පහුගිය කාලයේ, ආසන්න කාලය තුළ සහ වර්තමානයේ කතා වෙනවා. මොකද මේ ශිෂ්‍ය වීසා සඳහා බොහෝ අයදුම්කරුවන් රසක් පසුගිය කාලය තුළ අයදුම් කළා. ඔස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික වීසා දරන්නන්, විශේෂයෙන් අපි දන්නවා ඔබ සංචාරක වීසා දරන්නෙක් වෙන්නට පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තුළ පවා ඔබ ශිෂ්‍ය වීසාව අයදුම් කළා. නමුත් ජූලි 1 සිට 2024 ඔබ ශිෂ්‍ය වීසාව ඔබට අයදුම් කරන්නට බැහැ. ඔබ සංචාරක වීසා දරන්නෙක් හෝ 485 අපි කියපු කලින් කතා කරපු TR ලාභියෙක් නම් ඔබට නැවත ඔබට ශිෂ්‍ය වීසාව අයදුම් කරන්නට බැහැ. ඒ වගේම තමයි ඔබ සංචාරක වීසාත දරන්නෙක් නම් ඔබටත් ශිෂ්‍ය වීසාව අයදුම් කරන්නට බැහැ. ඉතින් මේ වෙනස්කම් සිද්ධ වුණා හේෂානි. හොඳයි. අපි ඒත් එක්කම කතා කරන්නට කැමති දැන් ඔස්ට්‍රේලියාව තුළ මේ ආකාරයෙන් නීති රීති ශිෂ්‍ය වීසා සම්බන්ධයෙන් දැඩි වුවත් මදු අපි දන්නවා දැන් වර්ණලීගල් ආයතනයට දිනපතා දිනකට මම හිතන්නේ බොහෝ දෙනෙකු ඔබ හමුවීමට එනවා ඔබගෙන් ඒ අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට. ශිෂ්‍ය වීසාවක් මං හිතන්නේ දැන් ශිෂ්‍ය වීසාවක් ලබා ගන්නවා කියන්නේ ලොතරැයියක්
ඇදනවට වඩා දෙයක් ඒ තරම්ම හරි අමාරු දෙයක් දැන් ඕස්ට්‍රේලියාවතුර. නමුත් වීසාවක් ලැබුණත් මේ වීසාවේ තියෙන වීසාවට අදාළ නීතිරීතිවලට අනුකූල නොවෙමින් බොහෝ දෙනෙකු වෙනවා අමාරුවේ වැටිලා ඔබගෙන් උපදෙස් පතා. ඉතින් මේ පිළිබඳව අපි අපේ ඔස්ට්‍රේලියා නීතිය සහ ඔබ වැඩසටහනෙන් අපේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙන් විශේෂයෙන්ම අපේ මේ ලංකාවේ ඉඳගෙන ශිෂ්‍යයින්ව ඔබට පිළිබඳව ඔබ අවවාද කිරීමට මීට පෙරත් අපි සඳහන් කළා. ඉතින් උත්සාහ කළා. ඉතින් අපි මේ පිළිබඳව කතා කරමු පොඩි. හේෂානි, ඔව්, මොකද ඔබ කියනවා වගේ ශිෂ්‍ය වීසාව දැන් ලබා ගැනීම සහ රඳවා ගැනීම ඉතාම අසීරු කාර්යයක්. ඉතාම සැලකිල්ලෙන් ඔබ රඳවා ගන්නට සහ ලබා ගන්නට ඕනේ. ඉතින් මේ ලබාගත් වීසාව ආරක්ෂා කර ගැනීම සහ ඒ වීසා කොන්දේසිවලට නිසි ලෙස යටත් වීම, ඔබ මං කිව්වා ජෙනුයින් ස්ටුඩන්ට්, ඔබ අවංක ශිෂ්‍යයෙක් බව පෙන්වන්නට ඕනේ ඔස්ට්‍රේලියාවට ඔබට ඒ වීසාව දරාගෙන සිටින්නට. ඔබ යම් හේකින් ඔබ ඒ වීසා කොන්දේසි කඩ කළා නම් හෝ ඔබ ඔබේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදු කරේ නැත්නම් හෝ අපි මීට කලිනුත් කතා කළා හේෂානි, ඔබ ඔබගේ චරිතය සම්බන්ධ යම් යම් ප්‍රශ්න පැන නැගුණා නම් සමහර විට ඔබ මත්ද්‍රව්‍යයට මත්පැන්වලට පාවිච්චි කරලා හෝ අබ්බැහි වෙලා හෝ ඔබගේ ඩොමෙස්ටික් වයලන්ස් වෙන්න පුළුවන්, ඔබ ගෘහස්ථ හිංසන තත්ත්වයක් ඔබ විසින් ඇති කරලා මේ වගේ තත්ත්වයන් තුළ ඉතාම ඔවුන් ඉතාම සුපරීක්ෂාකාරී වෙනවා. ඔබේ ඔබේ වීසාව නැතිවීමේ අවධානම ඔබට වැඩි. ඉතින් ඒක නිසා ඔබට ලැබෙන සහ ලබාගෙන ඇති ශිෂ්‍ය වීසාව ඉතාම පරිස්සමෙන් රැකගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි, ස්තුතිවන්ත වෙනවා මදු වර්ණකල සූරිය මහත්මියට, විශේෂම වර්ණ ලීගල් ආයතනයේ ප්‍රධාන නීතිඥවරියට. අපිත් සමග විශ්වවාහිනී නාලිකාවත් සමග මේ ආකාරයෙන් අද දිනේදීත් සම්බන්ධ වීම පිළිබඳව ඉතින් ඔබටත් ඔස්ට්‍රේලියාවේ සිටින විශේෂම ඩැනිනොන් නගරයේ සහ තෝමස් ටවුන් කියන නගරවල වර්ණ ලීගල් ආයතනයේ ශාඛාවන් පවතිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙත් ඔවුන්ගේ ශාඛාවන් පවතිනවා. මොනයම් හෝ මේ අපි අද දිනේදී කතා කරපු වීසා වර්ග සම්බන්ධයෙන් ශිෂ්‍ය වීසා හෝටිආර් හෝ මේ වීස සම්බන්ධයෙන් පැන නගින ගැටලු සම්බන්ධයෙන් ඔබට ඇයව සම්බන්ධ කරගෙන අවශ්‍ය නීති රීති පිළිබඳව දැනුවත් වීමේ හැකියාව තියෙනවා. අපි ඒ පිළිබඳවත් මතක් කරමු ඔබව සම්බන්ධ වන ආකාරය. හේෂානි, අපිට දුරකථන නැමතුම් දෙන්න පුළුවන් 03-9792-9977. ඒ වගේම තමයි info@warnalegal.com. වෙබ් අඩවිය www.warnalegal.com. ස්තුති මදු වර්ණකලසූරි මහත්මිය. ඉතින් ඉදිරියේදීත් ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වැඩසටහනෙන් හමු වෙන තුරාවට ඔබ සිරු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. 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 විශ්වවාහිනී